වගේම ඔබතුමා සාකච්ඡාවේ පටන් ගන්නකොට කථානායකතුමාට දෝෂාරෝපණය කරා. දැන් කථානායකතුමා කතා කරන්න අඩුවෙන් දෙනවා කියලා කාලය බැන්න. දැන් කථානායකතුමා වැඩියෙන් කතා කරන්න දුන්න කියලා තමුන්නාසේ ආපහු බයිනවා. හරි ඒක 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 ගැළපෙන්නේ නැහැ. මම ගැළපෙන්නේ නැහැ නෙමෙයි. විවාදයකට දින දෙන්නේ ආණ්ඩු පක්ෂය. ඔව්. ඔබතුමා දන්නවනේ මම ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරයා. හරි. ආණ්ඩු පක්ෂයේ විසින් තමයි විවාදයට දින දෙන්නේ. කථානායකතුමාට ඒ වගේ කාරණයක් ගැන තියෙන බලය ඒ දිනේ පිළිබඳ තියෙන බලය ඊටාම සිම්නොත් අවසානයේ අපි තවුනාසරි තංගි අපි වාද දින දෙන්නේ නැහැ කියලානේ. දැන් සමහර අපි දැනගත්ත දින දෙනවා ඒ අතරතුරේ සිලෙක් කමිටි දාලා මේක මේ ඊටාම තුනී කරන්න යනවා. ඒකනේ උනේ. දැන් බලන්නකො මේ සිලෙක් කමිටි එක නිසා රටට කිසිම හානියක් වෙලා නැහැ. මේ නියම තොරතුරු දැනගන්න ඕනේ. අපිට අපේක්ෂාවක් තිබුණේ නැහැ. රිෂාද් බදෝදීන් මැතිතුමාව නිදහස් කර ගැනීමට කම්රුවක්පත් කරන්න. ඕක තමයි කරපු චෝදනාව. අරගෙන ඔබතුමා නෙමෙයි නම් විමල් වීරංශ මහත්මයාගේ අය කරේ ඒකයි. නේ අපි අපිට අපි මේ කමිටුව පත් කරන්න ඔබතුමාලගේ පක්ෂයත් අපි දෙවලම අත්සන් කළා මත අත්සන් කරා ඔබතුමාලගේ පක්ෂයත් අත්සන් කරා. එතකොට අපි ඔක්කොම අත්සන් කළේ අත්සන් කළේ කතාවලදී රිෂාඩ් ගැන නෙමෙයි ආණ්ඩු පක්ෂ විශේෂයෙන්ම කිරියාවේ ඇමතිතුමා ප්‍රකාශ කරා දැන් රිෂාඩ්ට තියෙන චෝදනා ඉදිරිපත් කරන්න කියලා. බොහොම ස්තුතියි. දැන් ඒ සමස්තය එතකොට රිෂාඩ් මේකට සම්බන්ධ නැණ ඔහු බෝම්බ කරුවෙක් නම් ඔහුගේ බෝම්බ වල සම්බන්ධකමක් තියෙනවා නම් ඔහු ගැනත් කතා කරන්න වෙනවා. නමුත් ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ මෙහෙම බරපතල අවාසනාවන්ත ජාතික ව්‍යවසනයක් සිදු වෙන්න අවස්ථාව සලසපු පුද්ගලයන් හෝ කණ්ඩායම අඳුරගන්න එක සහ අනාගතේ නොවන තැනට වග බලා ගන්න එක. අපි හොමනේ යෝජනා සකස් කළා තිබුණේ. ඒතර දැන් අපේක සිද්ධ වෙනවා. මම අතරම ආරාධනා කරන්නේ ඔබතුමාලට මේ කමිටුවට එන්න කියලා. ආවහම තවත් හරස් ප්‍රශ්න අහලා මේ පිළිබඳ කරුණු දැනගන්න පුළුවන්.